Hi guys, welcome to Air Guns Sri Lanka again. I'm going to show you another gun today. This is what I'm going to show you today. This is a 6-hour M17. මේක තමයි 2017 ඉඳලා ඇමරිකන් ආමේකේ secondary weapon එක, එහෙම නැත්නම් sidearm එක විදිහට පාවිච්චි කරන්නේ 2017 ඉඳලා. ඉතින් මේකට තියෙනවා හොඳ කතාවක් මම මේක කියන්නම්. සාමාන්‍යයෙන් ඇමරිකන් ආමේකට මොකක් හරි standard weapon එකක් ගත්තාම ඒක ගොඩක් කල් පාවිච්චි කරනවා. ඉතින් 2017 වෙනකන් ඇමරිකන් ආමේකේ sidearm විදිහට පාවිච්චි කළේ Beretta කියන කම්පැනි එකේ M9 කියන මොඩල් එකයි. තව ඊට සමාන තව මොඩල්ස් උයි තමයි sidearm විදිහට පාවිච්චි කළේ. දැන් ඒක Beretta කියන කම්පැනි එක දැන් සප්ලයි කරන්න ගත්තේ කොන්ට්‍රැක්ට් එකට sign up වුණේ ඇමරිකන් ආමේ ගත්ත එක 1986. ඉතින් 86 ඉඳලා දිගටම Beretta guns තමයි sidearm විදිහට ඇමරිකන් නාමික පාවිච්චි කළේ. ඉතින් 2014 වල මේගොල්ලෝ ඩිසයිඩ් කළා මේ M9 pistol එකයි තව අනිත් මොඩල්ස් උයි දැන් අප්ඩේටඩ් නෑ, දැන් කාලට හරින විදිහට ඒක හින්දා අලුත් sidearm එකක් ඒගොල්ලෝ ගන්න ඕනේ කියලා. ඉතින් මේගොල්ලෝ weapons හදන companies ගොඩක්කට මේකට කෝල් කළා. ගොඩක් companies samples එව්වා මේකට මේ contract ගන්න. මේක ලොකු කොන්ට්‍රැක්ට් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකට සයින් අප් වුණාම ඇමරිකන් නාමයකත් එක්ක කවුරුහරි කම්පැනි එකක් සයිඩාම් සප්ලයි කරන්න. ඉතින් ඒක ලොකු කොන්ට්‍රැක්ට් එකක්. අවුරුදු 10ක් විතර තමයි ආයේ කොන්ට්‍රැක්ට් අලුත් කරන්නේ. ඉතින් ඒ අවුරුදු 10 ඇතුළත සාමාන්‍යයෙන් අඩුම වශයෙන් සාමාන්‍ය 1 මිලියන් හෑන්ඩ් ගන්සත් සප්ලයි කරන්න වෙනවා. ඒ කියන්නේ ලොකු කොන්ට්‍රැක්ට් එකක්. ඉතින් මේකට ගොඩක් කම්පැනිස් ෆයිට් කළා. ඉතින් මේ 6-hour කියන කම්පැනිවත් එක කම්පැනි එකක් ඒකට ෆයිට් කරමු. ඒගේම Beretta, ඊට පස්සේ Smith & Wesson, CZ, Glock ඔය කියන famous armed manufacturers company ගොඩක් මේකට එකට ෆයිට් කළා. I think අන්තිමට මේකේ final round එකට ආවේ Beretta එකෙන්ම. ඒගොල්ලෝ Beretta company එකෙන්ම ඒගොල්ලන්ගේ contract එක තියෙද්දිම ඒගොල්ලෝ ඩිවලොප් කළා මේ අලුතෙන් ආමේක ඉල්ලපු ස්ටෑන්ඩර්ඩ්ස් වලට තව පිස්ටල් එකක්. මේ පිස්ටල් එක Beretta M9A3 කියන මොඩල් එක. මේක තමයි අන්තිමට මේ ගන් M9A3 එකයි. M17 6-hour කම්පැනි එකේ තියෙන M17 එකයි තමයි මේ බැටල් එකේ කොහොම හරි ෆයිනල් රවුන්ඩ් එකට ආවේ. මේ දෙක අතරේ මේ ගන් දෙක අතරේ තමයි ෆයිට් එක තිබ්බේ කවුද කොන්ට්‍රැක්ට් එක ගන්න කියලා අන්තිමට. කොහොම හරි අන්තිමට 2017 වල 6-hour M17 කියන මේ මොඩල් එකට තමයි ඒගොල්ලෝ කැමති වුණේ. මේක ලේසි වුණේ නැහැ. මොකද මේකට තියෙනවා සෑහෙන ටෙස්ට් කරන්න. 2014 ඉඳලා 17 වෙනකන් අවුරුදු 3ක් තිස්සේ මේගොල්ලෝ මේවා velocity test, ඊට පස්සේ durability test, ඊට පස්සේ එක එක terrain වලට හරියන විදිහට desert වලට නැත්නම් ඊට පස්සේ වතුරේට match වෙන්නේ කොහොමද කියන විදිහට, ඊට පස්සේ durability checks, velocity checks, තව maintenance test, ඔයගේ ගොඩාක් test වලින් මේ ගන්න එක pass වුණා. ඒ කියන්නේ pass වෙන්න ඕනේ අනිවාර්යයෙන් මේගොල්ලෝට මේ contract එක ගන්න නම්. ඉතින් අන්තිමට මේ test ඔක්කොම pass කළා. මේ ගන්න එක තමයි අන්තිමට ඒගොල්ලෝ තෝරගත්තේ ඒ කොන්ට්‍රැක්ට් එක දෙන්න මේගොල්ලන්ගේ සයිඩාම් එක විදිහට. ඉතින් 2017 ජනවරි වල ඒගොල්ලෝ සයින් අප් වුණා ඒ කොන්ට්‍රැක්ට් එකට. ඒ එකම 2000 ඒප්‍රිල් ඉතර වෙනකොට මම හිතන්නේ ඒගොල්ලෝ මේ CO2 වර්ෂන් එක මේ වර්ෂන් එක සිවිලියන් මාකට් එකට දැම්මා එළියට. ඉතින් ඔන්නෝකයි මේ කතා මේ ගන්නගේ බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක. දැන් ඉතින් ඇමරිකන් ආමේකේ මම හිතන්නේ ඇට්ලීස් ෆෝර් ද නෙක්ස්ට් 10 ඉයර්ස් මේක තමයි සයිඩ් ආම් එක විදිහට වෙන්නේ. දැන් තමයි ඒගොල්ලෝ මම හිතන්නේ ඕඩර් කරලා තියෙනවා මෝ දැන් ඕල්මෝස්ට් 500,000 පීසස් ෆ්‍රොම් දිස්. ඒ කියන්නේ ආමේකට, නේවි එකට, එයාර්ෆෝස් එකට ගොඩාක් යුනිට්ස් වලට දැන් සයිඩ් ආම් එක විදිහට ඕඩර් කරලා තියෙන්නේ මේක ගන්න එක තමයි. ඉතින් ගන්න එක ගැන මේකේ ගැන කතා කරනවා නම් ඔරිජිනල් එකේ වගේ මේකේ ඔරිජිනල් එකේ මේකේ මැගසින් මොඩල් දෙකක් ආවා. ඒ කියන්නේ 17 රවුන්ඩ්ස් මැගසින් එකයි, ඊට පස්සේ එක්ස්ටෙන්ඩඩ් වර්ෂන් එකක් ආවා. මේක මේ තියෙනවා වගේ මේක 21
ඇමිනිෂන් දාන්න පුළුවන් මැගසින් එක. ඉතින් මේක තමයි CO2 වර්ෂන් එක. මේ ගන්න එක ගැන කතා කරනවා නම් මේක 0.177 කැලිබරෙන් හදපු CO2 12 ග්‍රෑම් CO2 කාටජෙන් වැඩ කරන ගන්න එකක්. බර හරියටම කිලෝ එකක් තමයි බර. ඒ වගේම ටොප් ස්ලයිඩ් එක මේකේ මෙටල් වලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ ඕපන් සයිට්ස් තියෙනවා මේ වගේ. මේකේ තියෙනවා ඕපන් සයිට්. ඒ වගේ මේකේ ඉලුමිනේටඩ් ඕපන් සයිට්ස් තියෙනවා. ඒක තමයි මේක රෑට වෙඩි තියෙනවා නම් මේ සයිට්ස් ෆ්‍රන්ට් එකයි රෙය සයිට් එකයි මේ සුදු පාට ඩොට් එක ඉලුමිනේට් වෙනවා. ඊට පස්සේ ට්‍රිගර් එක සිංගල් ඇක්ෂන් ට්‍රිගර් එකක් තියෙන්නේ. බ්ලෝ බෑක් සේෆ්ටි කැච් එකක් තියෙනවා. ඇම්බිඩෙක්ස්ටරස් සේෆ්ටි කැච් එකක්. වමෙන් දකුණෙන් දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට හොඳ ක්ලික් එකක් එක්ක තියෙන්නේ ඒ සේෆ්ටි කැච් එක. ඒ වගේම මේ ගන්න එක ෆීල් ස්ට්‍රිප් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගලවලා ස්ලයිඩ් එක ගලවලා ඇතුළ ක්ලීන් කරන්න පුළුවන්. මොන හරි පැලට්ස් ජෑම් වුණොත් ආයි ක්ලීන් කරන්න එක එළියට ගන්න පුළුවන්. 22 mil railing එකක් තියෙනවා යට. extra gadget ටයි කරනවා නම් ඒ වගේම මැගසින් එක මේ විදිහට තියෙන්නේ. මැගසින් රිලීස් එක තියෙනවා මෙතන. මැගසින් රිලීස් බටන් එක. මේක තමයි මැගසින් එක. මේක CO2 කාටිජ් එක දාන්නත් තියෙන්නේ මේකේ ටිකක් වෙනස් විදිහකට. ඒ වගේම හරි ලේසි විදිහකට. හුඟක් PPS guns වල CO2 gun වල තියෙන්නේ hex key එකකින් නට් එක ගලවලා ඊට පස්සේ CO2 capsule එක ඇතුලට දාගන්න. ඒකට මේක තියෙන්නේ පොඩි liver එකක් මෙන්නගේ. ඊට පස්සේ CO2 capsule එක එළියට ගන්න පුළුවන් මේ විදිහට. පෙන්නන දැන් CO2 capsule එක දාන විදිය. ඊට පස්සේ මේකේ තියෙනවා තව මැගසින් එක. මේක තමයි පැලට්ස් ලෝඩ් කරන්න තියෙන්නේ. ඒ මැගසින් එක මෙතන තියෙනවා පොඩි බටනයක්. ඒක එබුවාම මැගසින් එක මේ විදිහට එලියට ගන්න පුළුවන් පැලට් ලෝඩ් කරන මැගසින් එක. ඊට පස්සේ මේ වගේ තියෙනවා පොඩි ඕපනින් එකක්. ඒක ඕපන් කරාම මේ විදිහට. මේක තියෙනවා ඇතුලේ බෙල්ට් ෆිට් සිස්ටම් එකක්. මේ බෙල්ට් එකට තමයි මේ තියෙන්නේ. මේක මේ වගේ බෙල්ට් එකක් තියෙන්නේ. පිටි තියෙනකොට එකින් එක මේ බෙල්ට් එක මූව් වෙලා පැලට් ලෝඩ් වෙන්නේ. මේ බෙල්ට් එකට තමයි පැලට්ස් ලෝඩ් කරගන්න දෙන්නේ. මම ලෝඩ් කරන විදිහ පස්සේ දෙන්නන්න ආයි. ඊට පස්සේ පැලට් ලෝඩ් කරගත්තාම මේ වගේ දාන්න පුළුවන් මැක්සින් එක ආයිත් මේ විදිහට ඇතුළට. ඊට පස්සේ ගන්න එකේ වෙන විස්තර කියනවා නම් මේකේ මම පෙන්නන්නම් මේකේ බොක්ස් එක. මේක තමයි බොක්ස් එක. මේ ගහලම තියෙන US Army M17 pistol කියලා. මේක තමයි රෙප්ලිකා එක. 20 rounds magazine. ඒ කියන්නේ පැලට් 20ක් ලෝඩ් කරන්න පුළුවන් මේ මැගසින් එකට. full blowback metal slide semi auto. ඒ වගේම මේකේ පවර් එක ගත්තොත් velocity එක මේගොල්ලෝ claim කරනවා up to 430 fps කියලා. තව තියෙනවා මේ පැත්තේ තියෙනවා magazine එක ගැනයි ගන්න එක අනිත් part ගැන විස්තර කරලා. ගන්න ගියට ටික ඔක්කොම එන්නේ ballistic polymer වලින්. උඩ slide එක විතරයි metal වලින් තියෙන්නේ. ඊට පස්සේ magazine එකෙත් ඇතුලේ මැකනිසම් එක ඔක්කොම තියෙන්නේ මෙටල් වලින්. වටේ ඔක්කොම තියෙන්නේ ප්ලාස්ටික් නැත්නම් හાર્ඩ් ප්ලාස්ටික් වලින් පොලිමර් වලින්. 20 රවුන්ඩ්ස් දාන්න පුළුවන්. ඇම්බිඩෙක්ස්ටර් සේෆ්ටි එක විලෝසිටි එක කියලා තියෙනවා. බර LPS කියලා මේක තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය කිලෝ එකක් නැත්තම් කිලෝ එකට ග්‍රෑම් 10ක් විතර අඩු වෙන කියන 990 ග්‍රෑම්ස් විතර තමයි බර වෙන්නේ. ඉතින් ඔය ටික තමයි බොක්ස් එකේ ගාව තියෙන විස්තර ටික.
මේක මම බොහොම කැමති ගන්න යම් මේකත්. මොකද මම වැඩි කාලයක් යන්නේ මේක අරගෙන ළඟදි ගත්තේ සාමාන්‍ය මාස 5ක් වගේ. මම මේක ගොඩක් පාවිච්චි කළේ නැහැ. එනකොට මේ පාවිච්චි කරපු දවස් ටිකට මම ගොඩක් ෆන් එකක් ගත්තා මේකෙන්. මොකද මේ පැලට් හිඳ ගොඩක් ඇකියුරේට් හරියට ටාගට් එකට යනවා. මේ වගේම මේකේ ඇක්ෂන් එකත් හරි ලස්සන ඇක්ෂන් එකක් තියෙන බ්ලෝ බැක් හිඳ. Right, අපි දැන් බලමු එහෙනම් මේ ගන් එකට CO2 දාගන්න විදියයි, ගන් එකට පැලට් දාගන්න විදියයි. ඊට කලින් මම පොඩ්ඩක් පෙන්නන්නම් මේක ෆියුල් ස්ට්‍රිප් කරන විදිය. මේක පැත්තේ තියෙනවා ස්ලයිඩ් රිලීස් බටන් එක. ෆියුල් ස්ට්‍රිප් කරන්නේ මේ වගේ. මේ ස්ලයිඩ් රිලීස් බටන් එක අපි මේ ස්ලයිඩ් එක ඇද ගන්න ඕනේ. මෙතන මේ මාක් කරලා තියෙනවා පොඩි හාෆ් සර්කල් මාකින් එකක්. ඒ මාකින් එකට ඊට පස්සේ මේ ස්ලයිඩ් රිලීස් එක මෙහෙම පල්ලෙහාට දැම්මහම මේ විදිහට බැරල් එක පේන විදිහට මේ වගේ ස්ලයිඩ් එක ඕපන් කරගන්න පුළුවන්. මේක තමයි ඇතුළ තියෙන්නේ. ඊට පස්සේ මේකේ ඔන්නම් බැරල් එක මෙතන තියෙනවා පොඩි බටන් එකක් වගේ, පොඩි කැලක් ප්‍රෙස් කරන්න. ඒක ප්‍රෙස් කරාට පස්සේ අපිට ඔන්නම් මේකේ බැරල් එකක් ඉදිරියට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ස්ප්‍රින් එකක් ඉදිරියට ගන්න පුළුවන්. ඒ විදිහට බැරල් එක ඔන්නම් ක්ලීන් කරගන්න පුළුවන්. මේකේ පැලට්ස් එහෙම ජෑම් වුණොත් ඊට පස්සේ ආයේ මේ වගේ බැරල් එක ඇතුළට දාගන්න පුළුවන් ආපහු හයි කරනකොට. ඒ වගේම ස්ලයිඩ් එකක් මේ විදිහට දාගන්න පුළුවන්. ඒ වගේම මේකේ ලාස්ට් ෂොට් එක පාවෙනාට පස්සේ ලොක් ඕපන් වෙන විදිහට මේ හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔරිජිනල් පිස්තල් එකත් ඒ විදිහට තියෙන්නේ. මොකද ඔරිජිනල් පිස්තල් එකේ සිංගල් ඇක්ෂන් ට්‍රිගර් එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු මේක ගෑස් දාගන්න විදිහට. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. රයිට්. ගෑස් ලෝඩ් කරගන්න තියෙන්නේ මේ වගේ. ඉස්සෙල්ලාම මේ ලිවර් එක පල්ලෙහාට දාලා පස්සේ අපි මේක තමයි CO2 කැප්සියුල් එක 12 grams. මේක අපිට ඩ්‍රොප් කරගන්න පුළුවන් අතලට. ඊට පස්සේ රයිට්. ඉතින් ගෑස් දාගත්ත දැන් ඊට පස්සේ මම පෙන්නන්නම් මේකට පැලට්ස් ලෝඩ් කරගන්න විදිය. මෙන්න අපි මේවාගේ පැලට්ස් ලෝඩ් කරගන්න මාද ලෝඩ් කරගන්නේ මෙන්න මේ පැලට් එක. RWS hobby මේක 4.5 grains පැලට් එක. මුලින්ම මේ වගේ මේ ක්ලිප් එක අරලා ඊට පස්සේ එකින් එකට මේ විදිහට ලෝඩ් කරගන්න පුළුවන්. මං කලින් කියවලි ඔක්කොම පැලට් 20ක් ලෝඩ් කරගන්න පුළුවන් මැක්සිමම්. ඊට පස්සේ ලෝඩ් කරගත්ත පස්සේ ආගිය අපෝ මැක්සිමම් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මැක්සිමම් එක ගන්න එක ලෝඩ් කරා. Then we ready to shoot. Right. බලමු ගන්නකින් වෙඩි තියෙන විදිය. ගන්න එක ලෝඩ් කරලා තියෙන්නේ
safety of right. That's it. එවිට තමයි ගන්න එකෙන් වෙඩි තියන්නේ දැන්. කොළ දැක්කා. අර ලස්සන ගන්න එකක් මේක. මම බොහොම කැමතියි මේ ගන්න එකට. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ගන්නට කැමති නම් thumbs up එකක් දාන්න, like එකක් දාන්න මගේ වීඩියෝ වලට. ඒ වගේම තව ඉස්සරහට තව වීඩියෝ බලන්න ඕන නම් subscribe කරන්න. තව ගොඩක් ගන්න ස්පෙන්ඩ් වෙනවා මම තව ඉස්සරහටත්. ඊගාට මම ගත්තාට රයිෆල් ලැබ් වෙනවා මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඊගාව ගන්නකින් එහෙනම් හම්බෙමු. Thank you very much for watching the videos. I'll see you with another gun. Bye bye.